රටේ පුරවැසියෝ හැටියට මේ රටේ අවුරුදු 2500ක ඔප්පුවක් තියෙන මිනිස්සු හැටියට අපිට ප්‍රශ්නයක් තියෙනවා ඒ මේතරම් ඉක්මනට කලබලෙන් මෙවැනි පනතක් සම්මත කරගන්න හදන්නේ කියලා මේ සැකය නිසාම අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වුණා පෙස්සන් 19ක් මේ රටට ආදරය කරන පිරිස් විවිධ සංවිධාන බහුජන සංවිධාන පෙස්සන් 19ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළා ඊට කලින් රජයේ කිවි කිසිම ගැටලුවක් නැහැ ඉතාලම හොඳ වැඩපිළිවෙලක් තමයි අපි ඉදිරිපත් කළා තියෙන්නේ කියලා. එසේනම් ශ්‍රේෂ්ඨාධිකරණය මේ සංශෝධන 25ක් ඉදිරිපත් කරන්නේ මොකද? සංශෝධන 25. ඒකින්ම පේනවා මේ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය ඉතාලම විමසිල්ලකින් බලලා මේ රටේ ව්‍යවස්ථාව දෙස බලලා මේ තීන්දුව දීලා තියෙනවා කියලා. නමුත් ඊට කලින් මේ රටේ ඇතැම් ස්වාමීන් වහන්සේලා ඇතැම් සංවිධාන කීපයක් මේ පනත පිළිබඳව චරිත සහතික දුන්නා. කිසිම ගැටලුවක් නැහැ ඉතාලම හොඳ වැඩ පිළිවෙලක් කියලා. අපි කියනවා. අපි කියන්නේ මේ ක්‍රමවේදය වැරදි කියන එක. ඒ නිසා තමයි අපි අධිකරණයට ගියේ. දැන් අධිකරණයෙන් තීන්දුවක් දීලා තියෙනවා මේ අධිකරණයෙන් දීපු තීරණය නීති පොත උඩ දීපු තීරණයක් රටේ ලොකුම නීති පොත ආණ්ඩුකම ව්‍යවස්ථාව ඒ අනුව දීපු විනිශ්චයන් තමයි මේ තිබෙන්නේ අපිට ආණ්ඩුකම ව්‍යවස්ථාවට නැති ප්‍රශ්න තොගයක් අපට තියෙනවා ඒ ප්‍රශ්න ව්‍යවස්ථානුකූලව ශ්‍රේෂ්ඨාධිකරණයේ අතට ගන්නේ නැහැ. ඒ නිසා අපිට ඒව රජයත් සමග කතා කරගත යුතු තිබෙනවා. අපිට රජයත් සමග කතා කරන්න ඕන මේ ප්‍රශ්න රාශියක් ව්‍යවස්ථාවෙන් පිට ප්‍රශ්න කරන්න තියෙනවා අපිට. ඒ නිසා ඒව පිළිබඳ කතා කිරීමට ඉඩක් සංවාදයකට මේ පිළිබඳව ඉඩක් නොතබා ඇයි මේ තරම් ඉක්මනට මේ සම්මත කරගන්නේ ඒ නිසා අපි රජයෙන් ඉල්ලා හිටිනවා කරුණා කරලා මේ රටේ ජනතාව දුකින් වේදනාවෙන් අසහනෙන් පෙළෙන අවස්ථාවක වේදනාවෙන් පෙළෙන අවස්ථාවක දෙදෙනෙකුට එකතු වෙලා කතා කරන්න එපා කියන අවස්ථාවක පස් දිනක් එකතු වෙන්න එපා කියන අවස්ථාවක මිනිසුන්ට සංවාදයක් ඇති කරන්න පුළුවන්ද මිනිසුන්ට මේ පනත පිළිබඳව සාකච්ඡා කරන්න පුළුවන්ද අද මාධ්‍ය ආයතන උනත් අපි දන්නා මේ වෙනකොට මාධ්‍ය ආයතන මේවට පැමිණීම පිළිබඳව ගැටලුවක් කියනවා කියලා කිව්වා. ඉතින් ඒකෙන්ම පේනවා රටේ ජනතාවට මේ පිළිබඳව කිසිම අවබෝධයක් දැනුමක් ඇති කරගන්න අවස්ථාවක් නැතුව මේ කලබලයේ කඩිමුඩියේ සම්මත කරගන්න හදන්නේ ඇයි කියන ප්‍රශ්නේ අපිට මතුවලා තියෙනවා. ඒ නිසා අපි රජයට කියනවා කරුණා කළා මේක පුළුවන් නම් කල් දාලා මේක ලොකු සංවාදයකට ලක් කරලා ඊට පස්සේ සම්මත කරගන්න. අපි මේ කතා කරන්නේ ජනතාවගේ පැත්තේ ඉඳලා. මේ තමයි ජනතාවගේ හඬ. මේ රටට ආදරය කරන මිනිස්සුන්ගේ හඬ. ඒ මිනිස්සුන් ජනතාව අපටයි කියන්නේ. දුරකථනයේ මගෙන් උදේ ඉඳලා කතා කරලා කියනවා. අපි හඳුනන්නේ අපට එකතු වෙලා සාකච්ඡා කරන්න වෙලාවක් දෙන්නේ නැත්තේයි මේ පිළිබඳව කියලා. ඒ නිසා අපි රජයට ඉතාම කරුණාවෙන් මේ පිළිබඳව සිහිපත් කරලා අපි කියන්නේ මේක මේ වෙලාවේ කලබලෙන් සම්මත කරන්නේ නැතුව සංවාදයට ලක් කරලා ඊටාම ජනතාව තුළ සැකයක් අවිශ්වාසයක් ඇති කරන්නේ නැතුව මේ පනත පසුව සම්මත කරගන්න කියලා. හැබැයි අර මං කලින් කිව්වා වගේ දැන් ආණ්ඩුකම ව්‍යවස්ථාව උඩ අපි අධිකාර ශ්‍රේෂ්ඨ අධිකරණයට ගියා මම අර කලින් කිව්ව වගේ 25 වගන්ති 25ක් සංශෝධනයට ලක් කළා කියලා. දැන් මේ 25 කොහොමද ඇතුළත් කරන්නේ ඊළඟයකට? මේ කඩිමුඩි. දැන් මොනවද සංශෝධන කරන්නේ? එතකොට මේක සම්මත කරලා ඉවර වෙලාද සංශෝධන කරන්නේ? ඒ වගේ ගැටලු තියෙනවා අපිට. ඒ වගේම අපිට තියෙන ප්‍රධාන ගැටලුවක් තමයි
දැන් විශේෂයෙන්ම මේ උපයන ආදායම අනුව මේ මේක පිටවුවට පස්සේ අපට ලැබෙන ප්‍රතිලාභ මොනවද මේ රටට මේ රටේ ජනතාවට ලැබෙන ප්‍රතිලාභ මොනවද එතකොට මේකේ මණ්ඩල දෙකක්පත් කරනවා එකක් කොමිෂන් දේපළ පාලනයට එකක් සහ කොමිෂන් සභාව එකක් මේකට පත් කරන්නේ ශ්‍රී ලාංකිකයින් වී යුතුයි කියලා අපි උද්ඝෝෂණයක් කරා අපි ලිඛිතව ඇරියා ඒකට ශ්‍රී ලාංකිකයින් පත් කළ යුතුයි අපි කියනවා එපමණක් නෙවෙයි දිත්ව පුරවැසියන් මේකට පත් නොකළ යුතුයි මේ කමිටු වලට දිත්ව පුරවැසියන් පත් කරන්න දෙන්න බෑ එතකොට මේ තියෙන විදියට වෙනත් රටක පුරවැසියෝ මේ ව්‍යාපාර කටයුතු කරන්න ආපු අයට ටික කලක් ගිහිල්ලා පුරවැසිකම් අරගෙන මේ කමිටුවකට ඇතුළු වෙන්න පුළුවන් මේ අපේ රටේ ඒ දීර්ඝ ඉතිහාසයක් එක්ක බැඳුණු මේ ශ්‍රී ලාංකිකින්ට මේ කමිටු වලට බඳවා ගත යුතුයි කියන දැඩි තීරණයක අපි සිටින එක රජයටත් අපි මතක් කරනවා ඒ වගේම අපිට ප්‍රධාන වශයෙන් මහානතින් මේ රටට මේ භූමිය සම්පත ලබා දීමෙන් රටට ලැබෙන ප්‍රතිලාභ මොනවද ජනතාවට ලැබෙන ප්‍රතිලාභ මොනවද මේව විග්‍රහ කරන්න මේ නිකන් කඩා කප්පල් කරනවායි කඩා කප්පල් කරන්න හදනවායි කියලා බැන බැන එහෙමයි යන්නේ නැතුව මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න අපිට මේ රට අපේ මේ රට බාර දීලා තියෙන අවුරුදු පහ පාලනය කරන්න මේ රටේ අයිතිකරුවෝ අපි මේ රටේ ජනතාව එදා මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රකාශ කළා මහරජතුමනි ඔබ මෙහි අයිතිකරුවා නොව බාරකරුවා පමණයි කියලා ඒක මේ රටේ මේ වත්මන් රජය සිහි තබා ගත යුතුයි අපි බාරකරුවන් මිස අයිතිකරුවන් නොවේ කියලා breaking.lk